අපි සාමාන්‍ය ජනතාවගෙන් අහුවොත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආයතනයක ගෞරවය රඳා පවතින්නේ සාමාන්‍ය ජනතාවගේ කතා බහ මත සාමාන්‍ය ජනතාව අතර තියෙනවා නම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් ගේ කාර්යාලය සහ ඒ සම්පූර්ණ ඕගනයිසේෂන් එක ඉතාමත්ම කාර්යශූරයි විශාල කාර්යභාරයක් කරනවා ඒක කිසිම අක්‍රමිකතාවයක් අකටයුත්තක් වෙන්නේ නැහැ කියලා අන්න ඕනෑම සම්මානයක් දෙන්න පුළුවන් නමුත් මොනියම් හේතුවකට නිසා හෝ කාර්ය මණ්ඩලයේ අඩුකම අවශ්‍ය උපකරණ අඩුකම අවශ්‍ය ප්‍රතිපාදන අඩුකම අවශ්‍ය අනෙකුත් දේවල් අඩුකම කියලා මේවට අනුව හෝ ඒ කාර්යභාරය අඩාල වෙලා තියෙනවා නම් ඒ වගේම ඒ වැඩ කරන අයගෙන් කොටසක් දූෂිත නම් එහෙමනම් මහ ජනතාව කවදාවත් ඒ ආයතනයට හොඳයි කියලා කියන්නේ නැහැ. ඉතින් අපි සමස්තයක් වශයෙන් ගත්තාම අද ඇත්තටම ගරු අමාත්‍යතුමනි ඔබතුමා දන්නවා දැනට සති 4කට 5කට ඉස්සෙල්ලා මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැත්නම් CID එකේ වෙනම අංශයක් ස්ථාපිත කළා ඉඩම් මංකොල්ලයට විරුද්ධව. මේ කවදාවත් තිබිච්ච නෙමෙයි. ඉඩම් මංකොල්ලයට විරුද්ධව. එක මිනිස්සෙක් ගිහිල්ලා ඉඩමක් ගන්නවා රජයේ සේවයේ අවුරුදු 15ක් විතර වැඩ කළා ඉන්න ගයක් නැ කුලියට ඉන්නේ දරුපමුලුවොත් එක්ක ගිහිල්ලා ඉඩම් කෑල්ලක් ගන්නවා පර්චස් 10ක් 15ක් කොහෙන් හරි තියෙන බැංකු ලෝන් අරව මේ ඔක්කොම අරගෙන ඉතුරු කරපු සල්ලිත් අරගෙන ඒක ගත්තට පස්සේ දැන් ඉතින් කොහොමද ගේ පොඩ්ඩ හදාගන්නේ මට අඩු ගානේ කාමර දෙකකුයි කුස්සියයි වැසිකිළියයි හදාගෙන මට මගේ දරුපවුලත් එක්ක එන්න පුළුවන් වෙන්නේ කවදද කියලා හිත හිතා ඒ මිනිස්සයා බලනවා ඊළඟ කොටස කරන්න සල්ලි හොයාගන්නේ කොහොමද කියලා මාස 7-8කට පස්සේ එනවා ඉඩම් කෑල්ල බලන්න ඇවිල්ලා බලනකොට වෙන කෙනෙක් ඒකේ පදිංචි වෙලා ගයක් හදාගෙන තමුසේ කවුද මගේ ඉඩමේ පදිංචි වෙලා ඉන්නේ කියලා හිතන් ඇහුවාම තමුසේ කවුද මගේ ඉඩම ගැන කතා කරන්නේ කියලා අර මිනිහා අහනවා මෙන්න ඔප්පුව රෙජිස්ටර් කරපු ඔප්පු කාට කියන්නද නෝනාරි මහත්තුරුනේ ඕක තමයි අද තියෙන තත්ත්වේ එතකොට ඒ මිනිහා මේව රෙජිස්ටර් කරන මිනිස්සුන්ට විතරක් මේ ඒ අයගේ මුළු પરම්පරාවටම සාප කරනවා කවුරු හරි මිනිහෙක් කීයක් හරි ගාණක් අරගෙන හොර ඔප්පුවක් හදන සම්පූර්ණ සහයෝගය දීලා ඔබලා දන්නවා මේව රහස් නෙමෙයි අපිට ප්‍රසිද්ධිය කතා කරන්න පුළුවන් පළාත් ඉඩම් කාර්යාලවල එහෙම නැත්නම් ඔබගේ තියෙන මේ ආයතනයට අයත් ඉඩම් කාර්යාලවල පොත්වල පත්තිරු පිටුම් පිටින් ගලවලා අරගෙන ගිහිල්ලා ඉතින් මේකට පිළියමක් වහම අවශ්‍යයි මේව කරන අපරාධකාරී නීති රැහැනට යොමු කරන ගමන් නෝනාරි මහත්තුන් අපි කුඩු රජාලා ඇල්ලුවට කුඩු කාර්යෝ ඇල්ලුවට කුඩු මුදලාලිලා ඇල්ලුවට හොරකම් මෙරකම් කරන අපරාධකාරයෝ පාතාලයෝ ඇල්ලුවට විතරක් හරියන්නේ නැහැ මිනිහෙකුට රජයේ කාර්යාලයකට ගිහිල්ලා කාටවත් සන්තෝෂමක් අතමිට මොලවන්නේ නැතුව ගෞරවාන්විත විදියට ගිහිලා ගෞරවාන්විතව විදියට ඒ රාජකාරිය කරගෙන එන්න බැරි නම් ඒ කියන්නේ ඒකේ මොකක් හරි දෙයක් තියෙනවා හරියට අර උපාසක මහත්තයා දවල්ට සිල් ගන්නවා රැයට බිත්තර හතරක් පහක් කනවා වගේ වැඩක් ඒක ඉතින් ඒක නිසා මතක තියාගන්න අපි මේ සංවිධානයේ ඔබලා මොනතරම් දුෂ්කරතා මැද්දේ වැඩ කරනවද කියන එක මමත් ගරු අමතිතුමත් අදත් දැක්කා එන්ඩ ඉස්සෙල්ලත් අපි දැනගෙන ආවේ. ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනාගේම සේවය මම දන්නවා හොඳටම ගරු අමාත්‍යතුමා බොහොම අගය කරනවා. ඒ වගේම මමත් ඔබතුමන්ලාගේ සේවය ඉතාමත්ම ඉහලින් අගය කරනවා. මෙච්චර දුෂ්කරතා මැද්දේ ඔබ කරන රාජකාරිය රටට ඉතාමත්ම අත්‍යවශ්‍ය රාජකාරියක්. ඉතාමත්ම හොඳින් රාජකාරී කරන රාශියක් ඉන්න අතරේ අක්‍රමිකතා කරන කට්ටියක් ඉන්නවා. ඉතින් අපි ඒ අයට දෙන්න ඕන පණිවිඩය තමයි වෙච්ච දේවල් වුණා කරපු දේවල් කරා අද ඉඳන් ඒවා වෙන්න බෑ කියන එක. මොකද අපි ක්‍රමක්‍රමයෙන් ඔය ආයතන සියල්ලේම තියෙන අක්‍රමිකතා කරන අයවලුන් නීතියේ රැහැනට හසු කරගන්නවා. දැනටම ආරක්ෂක අමාත්‍යාංශ යටතේ තියෙන ආයතනවල ඝනකාරී ඝනකාධිකාරී සේවයේ දෙන්නෙක් දැනට ගෙදර යවන්න සිද්ධ වෙලා තියෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 20 ගානක් දැනට වැඩ තහනම් කරලා තියෙනවා. ඉතින් මේවා මේ කාවවත් බය කරන්න කියන දේවල් නෙමේ. අපි ගෞරවාන්විත විදිහට වැඩ කරා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි කවුරුවත් දෙන දේ අතමිට මොලෝගෙන අපි ඒකෙන් අපේ ජීවිතය ගොඩනගන්න හදනවා නම් මතක තියාගන්න ඕන දේ තමයි ඒ ඇවිල්ලා මේ රටේ ජනතාවගේ
ගින්දර. ඉතින් ඒවෙන් අපි අපේ දරුව පෝෂණය කරනවා නම් ඒවෙන් අපි අපේ දරුවන්ට උගන්වනවා නම් අපිට මිය යන මොහොතේ මතක් වෙනවා මම මගේ දරුවට ඉගැන්නුවේ මම මගේ දරුවට හැම බත් ඇටයක්ම කැව්වේ රටේ අහිංසක මිනිස්සු යමක් කමක් වැඩක් කරගන්න ආපු මිනිස්සුන්ගෙන් නීති විරෝධී විදිහට ලබාගත් දේවල් වලින් කියලා ඊළඟට මට අද අමාත්‍ය ගරු අමාත්‍යතුමනි නෝනාරි මහතුනි අද මට බොහොම සන්තෝෂදායක දෙයක් අහන්න ලැබුණා ඒ තමයි එක නිලධාරි මහත්මියක් කිව්වා ඔබතුමිය මාස දෙකක් තුනක් ඇතුළත ආයි කිසිම කෙනෙකුට මේ රටේ හොරොප්පුවක් කියලා රෙජිස්ටර් කරන්න බැරි වෙන විදිහට ඊ ඉඩම් ප්‍රෝග්‍රෑම් එක ලොන්ච් කරන්න පුළුවන් කියලා. ඉතින් අමාත්‍යතුමයි මමයි දෙන්නම් බොහොම සන්තෝෂ වෙලා අපි කිව්වා දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට ඒක රෙඩි වෙලා ජනවාරි 1 වෙනිදාට අපේ ගරු අමාත්‍යතුමාට පුළුවන් නම් මුළු රටටම කියන්න අදින් පස්සේ කිසිම වංචාකාරයෙකුට හොරෙකුට තක්කඩියෙකුට අනුන්ගේ ඉඩමක් හොරට ලියලා රෙජිස්ටර් කරගන්න හැකියාවක් නැහැ කියලා ගරු අමාත්‍යතුමනි අපි එක ලොකු ජයග්‍රහණයක් විදිහට සලකනවා. ඒ කියන්නේ අහිංසක මිනිසුන්ගේ ගින්දර සෑහෙන ප්‍රමාණයකට නිවන් අපිට පුළුවන් වෙයි. Breaking Dr. King.